අපිට දැන් බැරිම තැන අපේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොතල හිඹුටු වලින් ඒ වගේ නිෂ්පාදන හදලා යවන එක තහනම් කරන්න උනා මොකද ඒ තරමට නරක විදියට මේ නීති විරෝධී ව්‍යාපාරිකයෝ කූට ව්‍යාපාරිකයෝ මේව ජපානයට යවන්න කටයුතු කළා මේක 2009 සිද්ධ වුණේ එතකොට ලංකාව තුල කරන ඔය සුළු පරිමාණි භාවිතය නැවැත්වුවේ නැතුවට මහා පරිමාණයෙන් එවැනි දේවල් කරන්න තියෙන ඉඩකඩ අහුරලා තියෙනවා නීතියෙන් ඒකට පළවෙනි හේතුව තමයි කැලෙන් ගහින්නේ මේක නිසා මේ දරණීය විදිහට කරන්න තාම පුළුවන් කමක් නැහැ ඒක නිසා වගා කළා කරනවා නම් වෙනම කතාවක් නමුත් මේක කැලෙන් ගෙනල්ලා කරන්න පුළුවන් කමක් නැහැ දෙවෙනි කාරණාව තමයි මම දැක්කේ දේ මෙතෙන්දි ඒ රටේ පේටන්ට් තියෙන හින්දා අපිට අර ඒක නිෂ්පාදනයක් පිටරට අරලා නිසිලාභය ලබා ගන්න බෑ අනික එක තමයි මෙතන තියෙන ජාතික ඛේද වාචකයේ මෙවැනි තත්ත්වයක් තිබියදී මම කිව්වා දැන් ලෝකයේ වැඩිම පේටන්ට් ගානක් සහ බලපත්‍ර ගානක් තියෙන්නේ කොතලිඹුට ශාක්‍යයට සම්බන්ධයෙන් ඉන් 10ක් විතර ඇරුණාම අනික හැම එකම අපේ IT අගතිදායකයි. එතකොට ඉන්දියාව කොහොඹ සම්බන්ධයෙන් ලොකු හඬක් නැගුවා. එතකොට කොහොඹ සම්බන්ධයෙන් පේටන්ට් දත්ත වල එකම බැලුවාම තියෙන පේටන්ට් 59යි. ඒ කියන්නේ අපේ තියෙන ගානෙන් භාගයටත් වැඩි. නමුත් ඉන්දියාවේ ඒ තියෙන 59නොත් ඉන්දියාවේ අයිතිවාසිකම් වලට අගතිදායක වෙනියෝ තියෙන කීපයයි. ඒයින් එකකට සටන් කළා ඒගොල්ලෝ යුරෝපා සංගමයේ ඒක අමුසි කර ගැනීමටත් කටයුතු කළා. ඒ වගේම ඒගොල්ලෝ විශාල සමාජ මතයක් ඇති කළා මේ ශාක්‍යයට එරෙහිව මෙහෙම දේවල් වෙනවා කියලා. නමුත් එවැනි පේටන්ට් සහ බලපත්‍ර ගන්න වගේ දෙගුණයක් අපි ගාව කොතලෙඹුළු ශාක්‍යයට එරෙහිව ලැබිලා තියෙද්දි අපේ රටේ මේ ගැන හරි කතිකාවතක් තිබුණේ නැහැ. වරින් වර මේ හඬ මතුවෙලා වරින් වර වියකී යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ පිළිබඳව බුද්ධිමය සංවාදයක් කළ යුතු සමහර පාර්ශ්වවල තියෙන අපිට හිතා ගන්න බැරි උකටලී බවද නිහඬ බවද නිහඬ කරාද නිහඬ කරාට වැඩිය සමායට වංක සම්බන්ධයක් වෙන්න පුළුවන් සමහරු එක්ක. ඒක නිසා මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වගේම රෝබහපු පාරම්පරික දැනුම ගැන. Hi everyone. Welcome to the Arduino course with elearning.lk. I am Jehan from Igniter Space. මේ කෝස් එකේදී අපි ඉගෙන ගන්නේ කොහොමද මේ Arduino තාක්ෂණය භාවිත කරලා අලුත් රොබෝට්ස්ලා නිර්මාණය කරන්න කියලා. කෝස් එක අවුරුදු 8න් ඉහළ ඕනම දරුවෙකුට ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කියලා දෙන කන්සෙප්ට්ස් භාවිත කරලා ඕගලන්ට පුළුවන් තනියම ක්‍රියේටිව් රොබෝට්ස්ලා නිර්මාණය කරන්න. ප්‍රොජෙක්ට්ස් හයක් කරනවා ලෙසන්ස් 20කින්. ඉතින් හැම ප්‍රොජෙක්ට් එකේදීම අපි කියලා දෙනවා කොහොමද අලුත් රොබෝටික් නිර්මාණය කරන්න කියලා. ඉතින් අදම elearning.lk වෙබ්සයිට් එකට ලොග් වෙලා මේ කෝස් එක view කරලා බලන්න කොහොමද ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙලා රොබෝටික් ලෝකය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියලා. සමහර පේටන්ට් බලපත්‍රවල ඒ වැති කියන පෙරදැනුම පිළිබඳ තියෙන කොටසේ මේක පාරම්පරිකව ශ්‍රී ලංකාවේ භාවිතා කළා කියන එකත් ප්‍රකාශිතවම තියෙනවා. උදාහරණයක් විදිහට ෆියුජි ෆිල්ම් සමාගම විසින් කොතලිඹුටු වලට අදාළ නිෂ්පාදන ගණනාවක් සඳහා පේටන්ට් අයදුම් පත්‍ර ගණනාවක් ලෝක බුද්ධිමය දේපළ කාර්යාලයට ඉදිරිපත් කළා තියෙන මේ හැම අයදුම් පතේම දැනට තියෙන වර්තමාන දැනුමේදී කියනවා ශ්‍රී ලංකාවේ පාරම්පරික ඖෂධ විදිහට කොතලිඹුටු පාවිච්චි කළා කියලා. එතකොට අපේ අතීතයේදී මේක පාවිච්චි කරලා තියෙනවා විශේෂයෙන්ම මధుමේහයට දියවැඩියාම කියලා අපි අද කියන රෝගයට ඖෂධයක් වශයෙන් ඒ වගේම සමේ ඇති වෙන විවිධ ආබාධ වලට ඒ වගේම අපේ අය කියනවා විදිහට ඔය සමාජ රෝග වලට ඖෂධයක් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම සෙංගමාලයට ඖෂධයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා ඒ වගේම දැනට පිටරට වල කොතලිඹුටු වලට රෝගයක් නැති අයගේ ලොකු ඉල්ලුමක් තියෙනවා ඒ තමයි ඒකේ තියෙනවා මේ අපේ අන්ත්‍රයෙන් ග්ලූකෝස් උරා ගැනීම නිෂේධනය කරන ග්ලූකෝසිඩේස් එන්සයිම ඒක නිසා තරබාරු නොවි කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් කන්න ඕනෑට අවශ්‍ය ඒ බෙහෙත් හදන්නත් කොතලිඹුටු වැදගත් වෙනවා සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා කොතලිඹුටු සාරයේ අඩංගු ආහාර හදන්න පුළුවන් එතකොට ඒකේ 아무තු රහක් නැහැ හැබැයි කෑවා කියලා අඟමහත් වෙන්නේ නැහැ මොකද අර නිෂේධක එන්සයිම ගුණය එතන තියෙන හින්දා ඒක නිසා මේවට අලුත් වටිනාකම් ලැබිලා තියෙනවා හැබැයි ඒ වටිනාකම් වලින් අපි ප්‍රයෝජනෙට අරගන්න තියෙන හැකියාව අර ඉස්සෙල්ලා මම කියපු හේතු හින්දා ඇහිරිලා ගිහින් තියෙනවා මොකද අද ලෝකයේ අපිට කෑමට අවශ්‍ය දේවල් හොයාගැනීමේ අභියෝගයක් තිබුණාට දියුණු රටවල් වලට කන්නත් ආසයි නමුත් ඒ එකම ඇතිර වෙන අතුරු ප්‍රතිඵල වලින් ගැලවෙන්න ඕනේ ඒ නිසා ඒකල ගොඩක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි ඔය ඇල්ෆා ග්ලූකෝස් ඉන්හිබිටර්ස් නැත්නම් ඇල්ෆා ග්ලූකෝසිඩේස් එන්සයිම තියෙන ආහාර වර්ග හෝ ප්‍රති වර්ග පාවිච්චි කරන එක. ඉතින් ඒක තමන්ගේ අනිකුත් අවයව වලට විශේෂයෙන්ම අක්මාවට සහ වකුගඩු වලට හානි කරන වෙන එකක් නම් ගොඩක් වැදගත්. එතකොට මේකත් ඒ විදිහේ සේෆ් මෙඩිසින් එකක්.